ඉතින් යාළුවනේ අපි කලින් වීඩියෝවෙන් පොරොන්දුනා වගේම මාස්ටර් සරාට දෙන්න යන දේ ගැන ඔයාලට කියන්නයි මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම පොඩි දැනුවත් කීරීමකුත් කරලා ඉන්න ඕන. ඔයාලා දැනටමත් සමහර විට දැකලා ඇති ඊයේ අපේ සරා එහෙමත් නැත්තම් සජිත ඇන්තනි Facebook වීඩියෝ එකකින් නාඩගම් කාර්යෝ ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම ආදරණීය ඉල්ලීමක් කරලා තිබුණා. ඒ තමයි නාඩගම් කාර්යෝ රූගත කරනවා බලන්න කිරිඳි වැල පිහිටි සුන්දර ගම්මානයට අපේ ප්‍රේක්ෂකයින් මේ වෙද්දී ඉතා විශාල වශයෙන් එනවා යනවා. ඉතින් එහෙම යන්නේ නැතරේ ගමට ගිහින් දාපු අපද්‍රව්‍ය නිසා නාඩගම් කාර්යෝ දර්ශන තල අපවිත්‍ර වෙලා තියෙන හැටි සජිත ආදරෙන් පෙන්නලා දීලා එහෙම කරන්න එපා කියන බොහොම ලෙන්ගතු ඉල්ලීම සමස්ත ප්‍රේක්ෂකයන්ගෙන් කරලා තිබුණා. ඉතින් ඔයාලත් නාඩගම් කාර්යය රූගත කරනවා බලන්න යන්න හිතන්න ඉන්නවා නම් මේ ගැන ඔයාලගේ අවධානය දෙන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අද කතාවට අවතීර්ණ වෙනවා. ඉතින් යාළුවනේ නාට්‍ය පෙන්වුවට පස්සේ සරා මාස්ටර්ගේ කුඹුරු ටික දැන් කරන්න දීලා තියෙන අයගෙන් බේරගන්න උදව් කරනවා. ඒත් ප්‍රශ්නේ වෙන්නේ මාස්ටර්ට තනියම මේ ගුඩමඩ ඉඩම් ඔක්කොම බලා ගන්න බැරි එකයි. ඉතින් ওই වෙලාවේදී හාමුදුරුව මැදිහත් වෙලා සරාලට මේ කුඹුරු වැඩවලට ආරාධනා කරන්න කියලා මාස්ටර්ව පොළඹවනවා. කොහොම හරි ඉතින් මාස්ටර් හාමුදුරුව කියන දෙයක් අහක දාන්නේ නැහැ. කුඹුරු ටික කරන වැඩේ සරාට බාර දෙන මාස්ටර් ගොඩ ඉඩම්වල වැඩ කරනවා. කොහොම හරි ගමේම හොඳ හිත දිනාගෙන කුඹුරු වැඩ කරන සරාල නිසා මාස්ටර්ට වෙනදට වඩා ලොකු ලාභයක් ගන්න පුළුවන් වෙනවා. සමහර විට කුකුලටත් වඩා මාස්ටර් ලොකු ධනවතෙක් වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මේකට කරන සැලකිල්ලක් විදිහට මාස්ටර් සරාලට කුඹුරක් ලියලා දෙයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි සරාට ලැබෙන ලොකුම තෑග්ග ඒක නෙමෙයි. ඒ තෑග්ග තමයි යාළුවනේ අපි හැමෝම ආදරෙන් බලාගෙන ඉන්න සරාගේ සුදු චූටිගේ ආදර කතාවට මාස්ටර්ගේ කැමැත්ත ලැබෙන එක. ඉතින් නැවතත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.